අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ බනනා වල්නට් කේක් එකක් සාදාගන්නේ කෙසේද කියලා. මෙන්න මේ අමුද්‍රව්‍ය තමයි රසවත් බනනා වල්නට් කේක් එකක් සාදාගන්න අවශ්‍ය වන්නේ. කුකින් ඔයිල් කෝප්ප භාගයක්, සීනි කෝප්ප එකමාරක්, කසාගත් බිත්තර දෙකක්, පොඩි කරගත් කෙසෙල් කෝප්ප එකක්, මේ සඳහා වැඩියෙන් ඉදුණු කෙසෙල් කිඩි 4-5ක් පමණ දුඹුරු ඒවා තමයි වඩාත්ම. ඊපස්සේ වැන්ලා දේ හැන්දා, කේක් පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි දෙකක්, ලුණු තේ හැඳි කාලා, කිරි කෝප්ප භාගයක්, කපාගත් වල්නට් කෝප්ප එකක්. මුලින්ම ඔවන් එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කරගන්න. ඊපස්සේ කේක් ටින් දෙකක් ගෙන බටර් තවරා සකස් කරගන්න. ඊපස්සේ භාජනයක් ගෙන එයට ගසාගත් බිත්තර, සීනි සහ එළවලු තෙල් කෝප්ප භාගයක් දමා මිශ්‍ර කරගන්න. විස්ක් එකක් හෝ ඉලෙක්ට්‍රිකල් මික්ස් එකක් හෝ ස්ටෑන්ඩඩ් මික්ස් එකක් භාවිතා කර මිශ්‍ර කරගන්න. බිත්තර කලින්ම ගෑරුප්පකින් හොඳින් ගසා ගන්නව නම් තමයි වඩාත් හොඳ. මොකද එමගේ සුදු මදය සහ කාමද හොඳින් මිශ්‍ර වෙන නිසා. ඉන්පසු කෙසෙල් මෑෂ් කර කිරියකට දමන්න. ඉන්පසු වලට වැන්ලා එකතු කර මිශ්‍ර කරන්න. මේ තෙතමු ද්‍රව්‍ය තුන අරගෙන කුඩා භාජනයකට දමා වෙනම මිශ්‍ර කරගන්න. මතක තියාගන්න කෙසෙල් ඉදිලා වැඩි වෙන තරමට බනනා කේක් එකට හොඳයි. මොකද කියනවා නම් පමනුඩා ඉදුණු කෙසෙල් මුදු ගතියෙන් සහ පැන් රසෙන් වැඩි. මේ කේක් කමු ද්‍රව්‍ය ටික මිශ්‍ර කරලා ඉවර වුණාම ඒ තෙල් සහ බිත්තර මිශ්‍රණයට දමන්න. ඉන්පසු වෙනම භාජනයක් කරගෙන ඒට පාන් පිටි බේකින් සෝඩා, බේකින් පවුඩර් සහ ලුණු ස්වල්පයක් දමා හොඳින් හලා ගන්න. මේ වියලියම් ද්‍රව්‍ය සියල්ලම එකට කලවම් කර විස්ක් එකක් හෝ ගෑරුප්පුවක් ආධාරයෙන් කැටි ගැසී නැත්නම් ඒවා කඩා ගන්න. වඩා හොඳ කේක් එකක් හදා ගන්න නම් ඔබ පෙරණෙන් පිටි හලලා ගන්න එක තමයි වඩාත්ම හොඳ. එමගින් කැටි ගැසී තියෙන පිටි කුඩු වෙලා සිනිඳු බැටර් එකක් හදා ගන්න පුළුවන්. වල්නට් සහ සුල්තාන් දානවා නම් ඒවා ඔබට මේ වෙලාවෙ එකතු කර ගන්න පුළුවන්. මේ වෙලාවෙ එකතු කර ගන්න පුළුවන් තවත් අපුරු දෙයක් තමයි චොකලට් චිප්ස්. ඉන්පසු දිගට මිශ්‍ර කරන ගමන් තෙත්තමු ද්‍රව්‍ය මිශ්‍රණයට වියලියම් ද්‍රව්‍ය එකතු කර ගන්න. දැන් ඔබට ඉලෙක්ට්‍රිකල් මික්ස් එකක් තියෙනවා නම් ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි හොඳම. ඉලෙක්ට්‍රිකල් මික්ස් එක අඩු වේගයකින් දමා හැමින්න ඔබගේ පිටි මිශ්‍රණය කිරි තෙල් සහ කෙසෙල් මිශ්‍රණය එකතු කර ගන්න. මුලින්ම පිටි මිශ්‍රණයෙන් 80%ක් පමණ දමා මිශ්‍ර කර ගන්න. ඉන්පසු ඉතිරිය දමා සියලුම වියලියම් ද්‍රව්‍ය තෙත්තමු ද්‍රව්‍ය සමග හොඳින් මිශ්‍ර වෙනසේ අනා ගන්න. ඉන්පසු බේකින් පෑන් දෙකට සමාන ප්‍රමාණයේ බැටර් එකක් දමා ගන්න. එහෙම දානකොට සමතලා මතු පිටක් ඇති විදිහට මෙන්ම මිශ්‍රණය ඇතුළතින් වායු බුබුලු ඇති නොවන ආකාරයට දා ගන්න ඕනේ. මේ කරන හොඳ ක්‍රමයක් තමයි භාජනයට කේක් බැටර් එක දාලා මේසයක් උඩ භාජනයට ලාවට හප්පන එක. මෙහෙම කළාම ඇතුලේ වායු බුබුලු තියෙනවා නම් නැති වෙලා යනවා. ඉන්පසු විනාඩි 35ක් රන්වන් පැහැවෙනතුරු බේක් කරගන්න. විනාඩි 35කට පස්සෙ ඔබට ලීකුරකින් ඇනලා මේක හොඳට බේක් වෙලාද කියලා බලන්න පුළුවන්. ලීකුරෙන් ඇනලා එළියට ගන්නා විට කේක් කුඩු ස්වල්පයක් හැරෙන විට තෙත බැටර් තියෙනවා නම් ඒ හොඳට බේක් වෙලා නැහැ. එහෙම වුණොත් ඒ තවත් විනාඩි 5ක් විතර තියන්න. ඉන්පසු විනාඩි 3-4ක් පමණ කාලයක් නිවෙන්න හරින්. ඉන්පසු වයරක් එකකට දමා සම්පූර්ණයෙන්ම නිවෙන්න හරින්. දැන් වල්නට් බනනා කේක් එක සාදාගෙන අවසන්. ඔයාලට මේකට ප්‍රොස්ටින් කරන්න අවශ්‍ය නම් අපි කලින් වීඩියෝ එකේදී කිව්වා කොහොමද අයිසින් ප්‍රොස්ටින් එක සාදාගන්නේ කියලා. ඒ සඳහා ඔයාලා කලින් අපි බනනා කේක් එක හදපු වීඩියෝ එක බලන්න. එහෙනම් අපි හිතනවා ඕගොල්ලෝ ඒක බලලා රසවත් ප්‍රොස්ටින් එකක් සාදාගනී කියලා. මේ අයිසින් ප්‍රොස්ටින් එක කේක් එකට දාද්දී සැලකිලිමත් විය යුතු වැදගත්ම කරුණක් තමයි කේක් එක හොඳට නිවිලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම කේක් එකේ රසයට ප්‍රොස්ටින් එක දිය වෙනවා. එහෙනම් ඔයාලත් මේක හදලා ගෙදරයත් එක්ක රස බලලා අපිට කියන්න. මේ වගේ රසවත් වීඩියෝ නැරඹීමට ඔබත් කැමති නම් අපගේ වීඩියෝ එක subscribe කරන්න අමතක කරන්නත් එපා. යාළුවන්ට බලන ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.